මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක්ද ඉදිරිපත් කළා. පර්ෆෝමන්ස් වැඩි කරගන්න යම් යම් අතිමාත්‍රා ඖෂධ භාවිතා කරන්න. අද තරුණේ ඝාතනය වෙලා තියෙනවා. ශශි වීරවංශගේ ප්‍රකාශය විමල් වීරවංශ මහත්තයාගේ දුව පහලට දුවන් ඇවිල්ලා කිව්වලු මේ අර අයියා උඩ නැගිටින්නේ නැහැ කියලා. මුංගේ ගෙදර තරුණෙන් නැගිටුනාම උඩට දුවන්න එපා. ශශි වීරවංශ මහත්මිය මෙයා කිව්වලු නෑ අම්මට කෝල් එකක් දීලා අම්මා හැක්කියන්. රාත්‍රියේ මේ ඝාතනය සිදුවායයි. ඒක නෑ දන්නවා වගේ කියන්නේ. අපි හිතනවා ඒ තරුණයා අවුරුදු 24 තරුණයාගේ මරණය ඝාතනයක් හැටියට අපි දකිනවා. අනිතරුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥ දොලවත්ත මහතා අදහස් දැක්වුවා. කතාව හැරුණා මෙතුමිදියා. මේ වගේ වගපිගාහයක් නැතුව ප්‍රකාශ කරපු දේශපාලඥයෝ අපි සියල්ලම අපි බලාගෙන ආවා. නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අවසන් මරණ පරීක්ෂණ වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දෙනවා. අපරාධයක් සිදු වූ බවට සාක්ෂි නොමැති බවත් ස්වභාවික මරණයක් බව තීරණය කරන කියන කාරණේ මත තමයි නඩුව අවසන් වෙන්නේ. රන්ජන් කරපු බොහෝ ප්‍රකාශවලට මම හිතා ඉතාක් මනින් එතුමාට උත්තර හම්බේ. දුර දෙකේ නොබලා කරන ප්‍රකාශ නවත්තන කාලය ඇවිල්ලා තියෙනවා එතුමාට. රන්ජන රාමනායක මහත්මයා මම දන්නේ ඇයි ඔය වගේ අම්බරු අඥාන ප්‍රකාශ කරන්නේ. එතුමාට උසාවියට යන්න වෙලා තියෙන්නේ නීතිඥ මහතුරුත් එක්ක. මම දන්නේ එතුමා තනියෙන් ගිලා විශේෂාධිකරණේ පෙනීඳිද කියලා. එතකොට ওই නීතිඥ මහතුරුත් ඔක්කොම ওই කියන අසමජ්ජාති විලිලැජ්ජනති නීතිඥ මහතුරුද? නව දේශපාලන සංස්කෘතිය තුළ ඔය විදියට කටමැද දොඩන දේශපාලඥයන්ට ජනතාව අවශ්‍ය පිළිතුරු ඊළඟ මැතිවරණේ ලබා දෙයි කියලා අපි හිතනවා.